සරණයි අධාපි කතාගරමු සමාන්ධීය ගන සමාධිය කියැන මොකක්ද මේ පිළිබඳ බුධර්මයේ සඳහන් වෙන ආකාරය ඉළඟට නිර්වාණගමන තීරණාත්මක බංසන්ධයක් තමයි සමාධිය අන්න එතන මොකක්ද මේ තීරණාත්මක භාවය හද මිතන අඳරගණන්න අපි අපි මේ පිළිබඳව කතාගරමු බුදුරජාණන් වහන්සේ ආර්යෂස්ඨාංකික මාර්ග අටවැනි මාර්ගාන්ගේ වශයෙන් අඳුරල දෙනා සම්මා සමාධය තුරබෑන් සම්මා සමාධිය නිවැරදි සමාධිය ොට මිත්‍යයා සමාධිහිකුත්තිී නොනේ දෙ කියන්නේ අපි පිළිබඳ කතාගරමු මුලින්ම මේ සමාධිය කියන්නේ මොකක්ද කියන දේ අපි පැලුවත් එක සමාධී ඉන්ද්‍රිය කියන ඉන්ද්‍රිය තමන්තුල තියනෙන ඉන්ද්‍රියයක් එක මේක පිට්ට කොහෙවත් බාහිර ලෝකයේ තියන දෙයක් නෙමයි තමන්ගේ නාමය තුළයි මේ සමාධි ඉන්ද්‍රිය තියේ සමාධීඉන්්‍රිය වැහිල තිීන්යේ මේ ලෞකික ජීවිතය තුළ පංච නීවර්ණ වලින් වැහිලා එකනමක එලිටගන්න හරි අමාරුවයි කාරයටම් අ මැනි ගලක් මහා පස් කන්දකට යටට කරලා යට කලා යට කරලා තියන තොත්වයක් ොයි. ත පං නීවර්ණ කිව හම පිමතක් කල දුනුත් කාමච්චන්ද ව්‍යාපාද ද්චුක් කච යනමිදද විච්චිච්චා කියනව කොටස් පහ ක්‍රියාත්මකයනොම අපේ තුළ හැම මහොතක මේ තුළම සමාධිය වැහිලතියන සමාධය කියන එක ඉස්මතු කරගන්න නං එකට අනිවාරයෙන් සම්බන්ධ වියයුතු කොටසක් තමයි සතිය කියන එක සති ඉන්ද්‍රිය කියන එක එකත් තීනම මගේ නාමය තුළමයි තමන්ගේ නාමය තුළමයි සති ඉන්ද්‍රී තමයි ඉවහල් කරගන්නේ සමහධ ඉන්ද්‍රිය ඉස්මතු කරගන්න මිට අමතරව සඳහන් කර සම්මා සමාධය කියල මෙ සම්මා සමාධය කියනද ඉස්මතු කරගන්න සතීන්ද්‍රීට අමතරව ආශයි ශ්‍රද්ධා ඉන්ද්‍රිය ස්්‍රද්ධා කියන එක මෛත්‍රීයි බුද්ධ ධම සංගාන ත්‍රවිරත්නය පිළිබලතියන ගෞරවේ කැමැත්ත විශ්වාසය මිනමී ටිකතම ශ්‍රද්ධාවගේ ල අපි කියයන්නේ තුො මේ ්‍රද්ධායින්ද්‍රය හරි වැදගත්වෙනවා සතීන්ද්‍රඇත් එක සම්බන්ධ කිරීම තුළ සම්මා සමාධිය දියුණු කරන්න. මට දැ සමාධය කියන තත්ත්වය අපි පොඩ්න්න බැලුවොත් සමාධිය කියන තැනට අවහම එක හරිම ප්‍රභාශවරයි කලින් කියන මෛත්‍රී ඇත්ති ප්‍රභාශරගතිය ප්‍රभाාශර ලක්ෂණය සමාධය කියන ඊටත් වැඩිය බලවත්වන හේතුවතුමයි සමාධී කියන දැන පංචනීවරය නෑ ව්‍යාපාදනය කාමච්චන්දනය උද්දච්චය කුක්කුච්චේ නැහැ විචකච්චාවක් නෑ තිනමිදදයක් නෑ මේ පහම නැතිව මේ සමාධීන තැන ඩහම හිත හරිම ප්‍රභාශ්වරයි ශක්තිමන් සැහැල්ලුයි මේක කයටත් වැටහිෙනවා මේ ආකාරයටම සමහර එලාට සමාධීකන තැන හම කයක් නැහැ වගේ තේරෙනවා. තව සමහර කට්ටියට මෙතන ආලෝකමත් ගතයකුත් තර පුළුවන් අත්‍ය වශන හැ හැබැයි සමාධී කියන තැන අඳුරු නැහැ මේ කොදර මතකති සමාධිය අඳුරු නැහැතුකට දැන් තාපට කි සමාධිය කියන තැනින් ඉස්රාටගයොත් සමාධිය පිළිබඳ කතා කරනවා මේ භාවනාවට සම්බන්ධ බුද්ධධර්මයේදී සමාධී ඉන්ද්‍රිය කිය කතා කරනවා මංගේ පිළිබඳ දැන් කියල දුන්නා සමාධි බලය කියල කතා කරනවා ඊළඟට සම්මා සමාධය කියලා කතා කරනවා ඊළඟට සමාධී සම්බෝන්ජංග ධර්මය කියලා සප්ති සම්බෝ්ජංග ධර්මයන්ගේ තියෙනවා එක සම්බෝ්ජග ධර්මයන් සමාධී සම්බෝජ්ජංග ධර්මය කියවා ට ඒ තව සමාධය පිළිමර්ද සාකච්ඡාය කරන හඳුන්නාදෙන තරන් මේය කාරයට සමාධිය විවිද්ධ පැතිිකඩයම්ගි අඳුන්නාදෙනවා මේ නිර්වාණ මාර්ගයට අදාළව තුර මේ පැතිකඩයන් එක අපි අඳුනගත්තත් මෙ මේ සමාධිය තව තේරුම්ගන්න අවබෝධ කරගන්න පැහැදිලි කරගන්න පහසුයි ඉළකට තව තත්ත්යක් මන කිවොත් මේ සමාධිය තමයි ධ්‍යානයන් බෞඩ් පත්වෙන්නේ තුකට සමාධී තියෙනවා ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් එ පලනි කොටසරකිෙන පචාර සමාදී කියෙන දෙවන කොටසරකනවා අර්පනා සමාධී කියෙන තු මේ උපචාර සමාධී කියක කියන ල්ට ආරම්භක සමාධී අර්පනා සමාධහි කරක බොහෝම පරිනතයි පරිපූර්ණයි අංග සම්පූර්ණයි මෙ අර්පනා සමාධී තත්ත්වය තමයි ධ්‍යාන තත්ත්වයන්ට උපකාර කරගන ධ්‍යානයන් වඩන්න උපකාර කරගන මෙන ආර්පනා සමාධිය. එතකොට මඟත නගුලදනු උපචාර සමාදී ස අරර්පනා සමාදී කියෙන මේ කොටහස් දෙක. මෙතන දැන් අපි ගත්තවොත් මේදකී සරල වෙනස්කං දැන් උපපච්චාර සමාධී කියන දැනට ගිහම එක අක්කණ්ඩව අග සම්පූර්ණ සිද්ධනිින උගල හලති න විතක්ක පීති සුක ඒ අගගතා කෙන දැන් මේ විතක් විචාරගති බොහෝම වැඩි උපචාර සමාධිය අවස්ථායිද. අපි අර්පන සමාධයට යනකොඩ ඔක්කුම විතක්ක විචාර නැහැ එතන අල්පාශෙන් ඇතිවන්න බොළුවන්ගේ තත්වේය අනුව හැබයික ඇතිනො එම ප්‍රීතිසුක ප්‍රීතිය සහ සුකය කියන දෙක සමාධත්තික වෙලාව තීන දෙයක් අරමංකි සැහැල්ලුවයි ප්‍රභාශරය කිය මේ ප්‍රීති සහ සුක කියන ලක්ෂණ මේක උපචාර සමාධීතිී ැත්වන්න පුළුවන් ආර්පන සමාී තැතිවන්න පුළුවන් අර්පනා සමාධිය ප්‍රීතිය සහ සුකය කියන එක බොහෝම පිරිපුන් අංග සම්පූර්ණයි. ඊළඟට ඒ අගතා කියන මේ අර්පන සමාධීට ගියා මේ අකණ්ඩයි ඒ අගතාව කියලා කියැන එක නිකං අර හො හොතර චිතක්ෂණය චිත්තක්ෂණයට සම්බන්ධ ව බොහෝම අකණ්ඩුව පිහිටනවා ඉතාමමරු තත්ත්වයක් එතර මේ ඔන්න උපචාර සහ අරර්පණනා සමාධි කියන තත්ත්වයන් දෙක ගැන සරලඳුන්න වගේ මක් මෙතන කරේ ත අපි ගත්තත්හෙම දැන් මගේ අදදැකීමලින් හොගලන්ඩ විස්තරකරොත් සමාධී ඉන්ද්‍රිය කියන එක තමයි මූලිකම අංගය ක මූලි අංගය සමාධී බලය කියන තැනට ගිම හරි බලයක් බෞ්ට පත්නන සමාධිය ආශ්‍රිත විශාල බලයයක් තියෙනවා එක හරි බලවත් එතනින් අධිෂ්ඨානයක් දුන්හාාම අධිෂ්ඨානය ක්‍රියාවට නැංේ බලය උපදින සමාධී බලය කියන තැන ඉල්ලගන අපි තාවවිදිගත්තුත් සමාධී සම්බන්ජන් ධර්මය කියගත්තු සබංජංග ධර්ම ීනයවා ඉතින්නේ මේ නිර්වාණ මාර්ගයට උපකාර කරනු. නිර්වාණ මාර්ගයට අවශ්‍ය අනිකුත් පාරමිතාවන් අනිකුත් ඉන්ද්‍රීියන් ඒ බෝධි පාක්ෂික ධර්මයන් වැඩිතිවුණු කරනු උපකාර කරන දෙයක් එතැද අර බලයක් විදිරණ මේ සමාධී ක්‍රියත්මක වෙන්නේ උපකාරක ධර්මයක් හොඳ ඉළඟට මෙන මේ බලයසාහ උපකාරක ධර්මයගෙන් මේ ලක්ෂණ දෙක්ක තමයි අපේ භාවන ප්‍රඥ්ඥාවදුණු කරන්න උපකාර කරන්න. තට මං කලින් කියලති ප්‍රජ්ඥා ඉන්ද්‍රී කියන එක. මෙන ප්‍රඥා ඉන්ද්‍රී තමයි අවස්ධන අක්ෂාබර නිර්වාණය අවබෝධ කරන්නේ. තුර මේ නිර්වාණ අවබහෝධයට උපකාරවන්න ප්‍රඥ්ඥාව බිහි කරන්නේ ඒ ඇති කරන පසුුවම සකස් කරන්නේ මෙන සමාධය සමාධී සම්බොන්ජග ධර්මයත් සමාධී බලයත් කියන කොටස් දෙක සමාධී ඉන්ද්‍රියත් එ සම්බන්ධයමින් තමයි මෙ ප්‍රජ්ඥාව දිගුණ කොරාඥ අපේ. ඉති මෙතන්දී දැන් අපි ආපහෝ උපඩ කැරල බැලුවත් මංකව පරිසං ව්ඩෝනිි කියලා. මොකද ගොඩා කට්ටිය අපි සම්මා සමාධියය සහමිත්‍යා සමාධිය. මම මිත්‍ය සමාධී කියනක වචන සධාන්කරයේ අර සම්මා සමාධියය අවදදුරට පහැදිරිි කරගන්න එක සුදුපාට ගැන කියන්න ලෙසි කළුපාට ගැනත් කියන්න ගත්ත. යට මේ මොකදද මේ මිත්‍ය සමාධයකයෙන්. ගොඩාක් දැම් භාාව අපපදෙස්තින කට්ටිය ගේත් මම දකිනයක් තමයි මෙ මේ මිත්‍ය සමාධී අතරමංගෙනවා. මොකදද මේ මිත්‍ය සමාධය කියන සමාධය කියන දැනට ආහම ඇතිවෙන ලක්‍ෂණ. එක මැජිකල් තත්ත්වයක්. මොකද මේක සාමාන්‍යය අපේ ජීවිතය අපට හන දෙයක් නව අපි අප ගත කරන කාරය බහල ජීවිතය සමාධයක් ඇතිව නි හැබැ එඟට භාවනාව තුළ කෙනකුට පාරමිතා බලය ගොඩක් තියෙන ගෙනකට මේ සමමාධය එක පාන්්ට පහලන්න පුළො එකශන එක පහලේලා ටිකක් කළ තිීල නැතිවලාන මෙ ආපෝමික සමහලට ලබාගෙන හම්මින්නේ ජීතය පුරාවට හැබැ ඇත් එක පාරක් ඇතිවිච්ච තත්ත්වය මෙගේ හිතේ පවතිනව ඇදිින්දිගට මම සමාධිය දැක්කා අපෝ දන්න නෑම කොහොමද නැවත නවත ඇතිකර ගන්න කියලා ඒත් අර එක මොහතා දැක්ක දේ තුළ අපි ලෝබේට අහුුවෙනෝ මෝහෙට අහුවෙනවා අහුවෙලා මම මෙහම දෙයක් දැක්කා වට මිච්චර දවල් පුළුවන්ගේලා අපි තන අනාන්තයි මක් සිද්දේනවා මෙන මේ මිට්්‍යාගත්වය ත මිට්‍යාගත්වයක් තමයි සමාධියයට ඇවිල්ල සමාධියගාව නවති න. මෙයට පුලුවන් සමාධියයට නිතර නිතරේන්ඩ මෙයාගේ පාර්මිතා ශක්තිය වෙන්න පුළුවන් නත්තයි භාවනාව දියුණු කිරීමේ කෞුශල්ලය උපකාර කරගෙන සමාධීහයට නවා. හැබැයි සමාධියයට ඇවිල්ල මේ සමාධී තියන රසයත්තෙක් කහුවෙන. කද මේ මිත්‍යා සමාධයකින එක මං කිවවේ මිතරින් යන්න පුළුවන් අරූපා වචර මෙතන මේ අරපචර කියන ැන ගියාම හරම සුන්දරයි හරි සවිශේෂ බලයන්ති මේක බ්‍රහ්මල්ලෝක ගහණයට තමයි යිතිවෙන් ඉතින් මේ මිට්‍යා සමාධයෙන් අප අරූපාවචර කොටසට හරි පහසුවෙන් යන්න බුලොෝගෙනකොට මෙතැන්න ගිහමඉතිං මැජික් වගේ තමයි මැජිකල් දේවල් සිද්ධ සිද්ධ කරන්න බුලෝ ඉතිං සමාහර කට්ටිය මෙන්න මේ මිත්‍යා සමාධියය මෙන්න මේ මැජිකල් කොට්ටසට ගිහිෙල්ලා මෙතනම ආකර්ශණයට අහුවෙන ලෝබෙට අහුවේ මෝහෙට අහුවන දැඩ්ඩි ලිස හවුවෙන. හරි අමාරු මිතනින් ගැලවෙන්. මෙන්න මේ තමයි අපහුගතුත්ේ මිත්‍ය සමාදී. මෙතනින් යන්නේ ඉවර වෙන්නේ මේ ගොල්ලං ගොඩක් කලාට අරූපා වච්චල බ්‍රහම ලෝකොව තැන්වොල්ට ගිහිල්ල ඉතිං කල්ප කෝටි ගන මේවා හිරවෙලා ඉන්න ඉත මිත්‍ය සමාධී ගැනත් කොටසක් පරිසංගෙන් නොනෙ තනම් අපි සම්මා සමාධිය ආවොත් මෙි සම්මා සමාධය කියනෙක තමයි අපි උපකාර කරගන්නේ විදර්ශනාවලන් විදර්ශනා ඥානයන් නමහා විදර්ශනාවන් දියුණු කරන්න අතිශය වැදගත්වන සමාධය සම්මා සමාධ මෙන සම්මා සමාධියයට ඇවිල්ල සම්මා සමාධී අර උපචාර සමාධීෙන් පරිණ ත තත්ත්වයට අරගෙන. අර්පනා සමාධය තත්ත්වයට අරගෙන එත්තැන්ට අධිෂ්ඨාන දෙන්න පුරුදු කරහාම ඒ අධදිිස්ඨාන අංග සම්පූර්ණෝශයෙන් පහළවෙෙනු. එකනමත් පුංචි සඳහන් කිරීමක් කරුත් තැන් සම්මස්සන ඥානය කියන එක විදර්ශනා ඥානයක්. ඒක පලනිි විදර්ශනා ඥානය. තේ විදර්ශනා ඥානය උපචාර සමාධීෙන් ලබන්නක් පුලො අර්පනා සමාධීෙන් ලබන්නක් පුලො උපචාර සමාධී තර ලාබාන සමාධීෙන් සමස්නඥානයේ අධිෂ්ඨාන තියපු කෙනෙකුට සම්මස්සන ඥානය පහලවෙන්න පුලො හැමයි ඒක අංග සම්පූර්ණණය එක දරුවෙක් බිහිවෙනව හැබැයි දරුවා අංගවිකළ දරුවයෙක් වගේ එකන අංග සම්පූර්ණය විදරවාගේ දැන් අපි ගත්තොත් රූපලක්ෂණ පහළවෙන්න කියනෙක් අධිස්්ටානය ති බම රූපලක්ෂණය එක පැහැදිලිව ඉතාම පිරිපුව අවබෝධය ලබාග නප්හසුයි මේ උපචාර සමාධි තත්වයෙන් විදර්ශනාට ගියම්. අර්පනා සමාධයට දියුණු කරලා විදර්ශන අඥානයට ගීපුගෙනෙකුට අර රූප ලක්ෂණ ඇතැයි අධිස්්ටානයට අධාන ලක්ෂණ ඉතාම පිරිපුන් ප්‍රකටව පිරිසිදුව බලවත්ව දියුණ කරන්න පුළො. අන්න ඒ තුළ තමයි අපිට අධදිස්ටාන අධිෂ්ඨානයට අධිස්්ඨානෙන් අධිස්්ටානයට දියුණු කරර බෝහම් හොඳි අපේ නිර්වාණ මාර්ගය උදෙසා ප්‍රඥ්ඥාව දියුණු කරන්න පුළො. මෙහින්දා සමාධීකන එක ඉතාම පරිස්සමෙන් අඳුනගත් යුදත්තනක් ගුරුවරයගේ උපකාරය නිවාර්රෙන් ලබාගත යුතු තැන එක්කම සමාධී කලකයන්නේ අග පලය නෙවෙේ සමාධි කියන නිවන නෙමේ සමාධය කියන්නේ නිවන වෙනුවෙන් ප්‍ර්ඥාව අවධි කරගන්න භූමයක් එකන්ද සමාධිය කියන තැනට ඇවිල නවතින් එපා එතනින් ප්‍ර්ඥාව අධිකරගන්න පාරහොයන් එතන නිර්වාණගාමි නිර්වාණ මාර්ගයට පාරහොයන් මේක තමයි ආර්ස්ෂ්ඨාගේ මාර්ගගේයට සම්මා සමාධිය හොඳ එතින් අපි අදදහස කතා කරා සමාධිය කියන්නේ මොකක්ද. මේක ආශත්‍රිතව ධර්මය සඳහන් වෙල තින ආකාරයන් එකමමඟු කොමොද නිර්වාණ මාර්ගය සඳහා සම්මා සමාධිය උපකාර කරගන්න කොහොමද කියනදී. හොඳයි තෙරවල්සන්නයි.